සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0.77177. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 96 දිනක දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් COVID-19 ආසාදනය වීමත් සමග ඇති වූ අදිරුදුර පීඩනයේ හේතුවෙන් මිය ගොස් තිබෙනවා. එමෙන්ම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකුද ඊයේ මිය ගොස් තිබුණා. COVID-19 ආසාදනය වීමත් සමග උග්‍ර වූ අක්මා රෝගී තත්වය ඔහුගේ මරණයට හේතු වී ඇති බව වාර්තා වෙනවා. මේ අතර ඊයේ තවත් COVID-19 ආසාදිතයින් 502 දෙනෙකු හඳුනා ගැනුණා. එම ආසාදිතයින් සියලු දෙනා පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. ඒ අනුව බිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 17938 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 21469 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 15447 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 5928 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමට අයත් අටලුගම නැගෙනහිර එපිටමුල්ල සහ කොළමැදිරි යන ග්‍රාම සේවා වසම් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් බුළුගහතැන්න සහ තෙලබුගහවත්ත යන ග්‍රාම නිලධාරි වසම්ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. කෙසේ වෙතත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබූ බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ කිරිමන්තුඩාව යන ග්‍රාම සේවා වසම ඊයේ පස්වරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට